ගරු ස්වාමීන් වහන්ස තමන්ගේ මියගිය ඥාතිය වෙනුවෙන් මෙලව ජීවත් වෙන පුද්ගලයේ අවංකවම හිතනවා නම් ඒ කෙනාගේ පරලෝ ජීවිතය ගැන ගැඹුරින් හිතා බලනවා නම් ඒ පුද්ගලයාට කරන්න පුළුවන් හොඳම දේ කුමක්ද? නිවැරදිම දේ අපේ දැන් අපේ සමාජය තුල සිද්ධ වෙනවා මේ අනිවාර්යෙන්ම අපි මරණ වෙලාවේ පාංශකූල පින්කමක් කරනවා පාංශකූල පින්කමක් කරලා දැන් සමාජ චාරිත්‍රයක් හැටියට වෙන් වෙලා තිනවා හත් මාසෙ තුන් මාසෙ අවුරුදු කියලා දාන ඒවා නිශ්චිත දිනයි කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ ඒවා මේ සමාජය තුල ගලාගෙන එන සම්ප්‍රදායන් තේරෙනවද ඒ නිසා ඒවා අනුව පින්පෙක් අනුමෝදන් කරන එකයි අපිට තියෙන්නේ නමුත් බුදුරයන් වහන්සේ කියනවා මැරුණාට පස්සේ පින් ගන්න බලාපොරොත්තු නම් මැරෙන්න එපා කියලා. මරණාට පස්සේ පින් ගන්න බලාපොරොත්තු ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? මොකද මැරිලා පින් ගන්න පුළුවන් වෙන්නේ එකම එක කට්ටියකටයි. ඒ තමයි පරදත් රූප ජීවි, ප්‍රේතයා ප්‍රේතිය කියන්නේ. එහෙම නැත්නම් මැරිලා පිළිලා මව් කුසක ඉපදුනොත් මිනිස්සෙක් වෙලා අපිට පිනෙන් වැඩක් නැහැ. මැරිලා අපි සස්ත්‍රීක දෙවියෙක් වෙලා ඉපදුනොත් අපිට පිනෙන් වැඩක්. මොකද අපි පිනෙන් ආඩ්‍යයි. මැරිලා රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලයේ ඉපදුනා නම් පිනෙන් වැඩක් නැහැ. මැරිලා තිරිසන් ලෝකෙకి පිදුනා නම් පිනෙන් වැඩක් නැහැ. මැරලා නිරයට වැටුනා නම් පිනෙන් වැඩක් නැහැ. එහෙනම් මැරිලා පරදත් රූප ජීවි പ്രേත പ്രേත කියන പ്രേති කියන තැනට තමයි පින අවශ්‍ය. ඒ වගේම මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙනවා මේ ප්‍රාථමික දෙවිවරු. රුක් දෙවිවරු, බුම්මාර දෙවිවරුගේ දෙවිවරු. ඒ දෙවිවරුන්ට පින දැකලා ඒගොල්ලෝ සතුටු වෙනවා. ඒ වගේම සම්මයද්දෘෂ්ටික යක්ෂ බලවේගී ඉන්නවා. ඒ සම්මයද්දෘෂ්ටික යක්ෂ බලවේග මේ පින් දැකලා සතුටු වෙනවා. නමුත් නෝනා අපේ අම්මා තාත්තා මැරුණොත් මැරිලා ගිහිල්ලා පරදත් රූප ජීවි പ്രേත වෙලා ඉපදිලා හිටියා ඒගොල්ලන්ට පින් දුන්නා කියලා ඒගොල්ලෝ ආත්මීය වෙනසක් සිද්ධ කරගන්නේ නැහැ තේරෙනවද පින නිසා ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩි කරගන්නවා නමුත් ආත්මීය වෙනසක් සිද්ධ කරගන්නේ නැහැ මොකද ඒගොල්ලෝ කුමක් නිසාද මෙතෙන්ට പ്രേත භවයට පත් උනේ උපාදාන පච්චය භව උපාදානයේ සකස් උනේ කුමක්ද තෘෂ්ණා පච්චය උපාදාන තේරෙනවද ගෙදර කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි බිරිඳ දරුවන් කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි ඉඩකඩම් කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි එයා දැන් මෙතෙන්ට බැස්සේ තේන්න දැන් බැස්සා නම් එයා කවදාකවත් මෙතනට යන්න කැමති නැහැ මොකද പ്രേත ලෝකයේ තියෙන ප්‍රශ්නේ තමයි പ്രേතයා දන්නේ නැහැ තමන් විඳින්නේ දුකක් කියලා දැන් අපි හිතන්නේ අපේ තාත්තා අම්මා പ്രേත ලෝකෙට වැටුණා නම් ඒගොල්ල දුකක් විඳින්නේ කියලා නමුත් ඒගොල්ලන්ට දුකක් නැහැ ඒගොල්ල සැපයක් කොටයි එතන අල්ලන් ඉන්නේ මොකද ඒගොල්ලන්ගේ උපාදානේ තේන්න දැන් අපි ගම පිටකොටුවේ හන්දියේ ආචක අම්මා කෙනෙක් ඉන්නවා දරුවෙක් එක්ක හිඟා කාලා ජීවත් වෙන්නේ නමුත් කවුරු හරි ඉල්ලන මේ දරුවව මං අහවල් ඉස්කෝලේට ඇරලා උගන්වන්නම් මට දෙන්න කියලා එයා දෙනවද එයාට සාපේක්ෂව එයා දරුවා විඳින්න දුකක් කියලා එයා දන්නේ ඒ යාගේ අකුසලයේ තේන. ඒ වගේ പ്രേතයාට සාපේක්ෂව പ്രേතයා විඳින්නේ දුකක් කියලා പ്രേතයා දන්නේ නැහැ. තේන. ඒ නිසා එයා මෙතන කැරකි කැරකි ඉන්නේ මේකෙන් මිදෙන්න නෙමෙයි. පින් දෙනකන් මෙයා ඉන්නේ. එයා මේක උපාදානය කරන් කැරකි කැරකි ඉන්නවා. දැන් අපි තුම අපේ අම්මා තාත්තා මැරලා දැන් අපි හත් දවසේ දානි දෙනවා. දැන් දානි දෙනකොට මුළු ගමටම අපි බණ කියනවා. බණ කියලා දැන් ගේ ඇතුලේ හරියට මඟුල් ගයක් වගේ වත්තේ සෙනක ගේ ඇතුලේ සෙනක වත්තේ පිටියේ සෙනක දැන් සෙනක පිරලා ගේ ඇතුලේ ඉන්නවා තේරෙනවා ඉතින් දැන් අවස තුනේ ඉඳන් ඉඳන් ගේ කලබලකාරී කාමර ඇතුලේ මිනිස්සු මෙහෙ දැන් මේ අපේ අම්මා තාත්තා ඇත්තටම දැන් ප්‍රේතෙක් ප්‍රේතියෙක් වෙලා මේ ගෙදර ඉන්නවා පරදතුරු නමුත් මේ ප්‍රේතයා ප්‍රේතිය දැන් ඔබලා සල්ලි වියදම් කරලා දන් දෙනවට කැමති නැහැ මොකද යා තෘෂ්ණාව නිසා මෙතෙන්ට ආවේ සල්ලි කෙරේ තියෙන තෘෂ්ණාව නිසා එතකොට මේ ගේ ඇතුලේ මිනිස්සු පිරලා ඉන්නවට මේ වත්තේ පිරලා ඉන්නවට කාමර ඇතුලේ සෙනඟ පිරලා ඉන්නවට යා කැමති නැහැ මේ ප්‍රේතයා ගැටිලා ඉන්නේ දැන් මෙයා හවස ඉඳන් එහෙ දුවනවා වත්තේ දුවනවා මෙහෙ දුවනවා නෝනට ආදරේ ප්‍රේතයෝ ඉන්න නෝනා මුර කරන් ඉන්නේ එයා කැමති නැහැ තව පිරිමියෙක් නෝනත් එක්ක කතා කරනවා සමහර ප්‍රේතයෝ ඉන්නවා මෙහෙ බණ කියනකොට අල්මාරිය මුර කරන ප්‍රේතයෝ ඉන්නවා මේ හාමුදුරුවෝ බණ කියනවා එයා අල්මාරිය මුර කරනවා කවුරුරි අල්මාරිය වල සල්ලි ගනි රත්තරන් බඩු ගනි කියලා සමහරු පොල් ගහ මුර කරන කොස් ගහ මුර කරන ප්‍රේතයෝ ඉන්නවා ඒවා උපාදානය කරගෙන මැරලා දැන් මේගොල්ල මේ പ്രേතයා ගැටි 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 මේවා කරේ තෘෂ්ණාවෙන් දුව දුව ඉන්නවා හාමුදුරුවෝ බණ කියලා ඉවරයි. පින් ගත්තද? පින් ගත්තේ නැහැ. හාමුදුරුවෝ බණ කියලා ඉවරයි. പ്രേතයා ගැටි ගැටි තවත් අකුසල් කළේ. දැන් ගෙදරක පාටියක් තියෙනවා. පාටියෙන් දැන් කෑම මේසයක් දිනවා කෑම වලින් පිළිලා. මෙතන පුංචි ළමයි 4-5 දෙනෙක් ඉන්නවා. මේ 4-5 දෙනා සෙල්ලම් කරලා නිදා ගන්නවා කෑම කෑවද? නැහැ. අම්මා දැනගන්න ඕනේ වේලස්සනේ මේ දරුවට කෑම කවන්නේ. නැත්නම් කෑම මේසයක් තිබ්බත් දරුවෝ නිදාගන්නේ බඩගිනිනේ. ඒ වගේ പ്രേතයාට පින් දෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. වර්තමාන සමාජයේ පින් දෙන ප්‍රමාණය කොතනකවත් പ്രേතෙක් පින් ගන්නෙ නැහැ. මොකද പ്രേතයා പ്രേතෙක්ුනේ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව නිසා പ്രേතයක් වුණ කෙනා බුෆේ එකක් දාලා කෑම දෙනකොට කවදාකවත් කැමති නැහැ. තේරෙනවද? වත්තේ පිටියේ මුළු ගමේම යාළුවන්ට ඥාතීන්ට කියලා මේවා කන්න බොන්න දෙනවට කැමති නැහැ. එහෙනම් පාටියක් දෙනවා නම් ඒක වෙනම පාටියක්. පින්කම නම් පින්කමක්. ඒ නිසා තමන්ගේ ඥාතියාට අවංකව පින් දෙන්න ඕනේ නම් තමන් බණ අහන්න කැමති අවශ්‍යම පිරිසට විතරක් බණ කියනවා. වත්ත පිරෙන්න නෙමෙයි, සාලේ පිරෙන්න. නමුත් ඒගොල්ලොත් කැමති වෙන්න ඕන සුදු ඇඳුමක් ඇඳන් යහපත් ආකාරයෙන් ඇවිල්ලා බණ අහන්න කැමති කෙනෙක් වෙන්න ඕන.
එතකොට හවස පහ වෙනකොට මේ කුස්සියවල තියෙන වැඩ කටයුතු ඔක්කොම අහවර කරන්න ඕනේ. තේන්න. ඔය කාමරවල මිනිස්සුන්ට ඉන්න දෙන්නේ ඒව නරකයි. බණ අහන වෙලාවට නෝනා ප්‍රේතයා සංසුන් කරලා මෙතන වාඩි කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද ප්‍රේතයාගේ හිත දිව්වොත් ප්‍රේතයා දුවනවා. ප්‍රේතයා කියන්නේ තෘෂ්ණාව. තේන්න. ඉතින් ප්‍රේතයා මෙතන වාඩි කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ප්‍රේතයා බණ කියන වෙලාවේ අපි ළඟ වාඩි කරගත්තොත් සමහර විට ප්‍රේතයා යමක් ගන්න පුළුවන්. තේරෙනවද? එහෙම නැත්නම් වර්තමානයේ ඔය බණ කියන ක්‍රමෙන් නම් ඉන්න ප්‍රේතයෝ තව තව ගැටිලා තව තව අකුසල් කරගන්නේ. අපි දකින්න ඕන ප්‍රේතයා ප්‍රේතේකුණේ තෘෂ්ණාව නිසා. එයා කැමති නෑ ලෝකෙම මිනිස්සු ගෙනල්ලා ගෙදර කන්න දෙනවට. මොකද එයා සල්ලි වලට තෘෂ්ණාවෙන් ආවේ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕන උපක්‍රමශීලීව ප්‍රේතයාට පින් දෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම පිළිසිඳු ආකාරයෙන් ප්‍රේතයාගේ හිත නොගැටෙන ආකාරයෙන් හිත නොදුවන ආකාරයෙන් තැම්පත් පින්කමක් සිද්ධ කරගන්න. එහෙම කළොත් තමයි ප්‍රේතයාට පින් අරගෙන ආත්මීය වෙනසක් සිද්ධ වුණොත් වෙන්නේ නැත්නම් එයා කවදාකවත් ආත්මීය වෙනසක් සිද්ධ කරගන්නේ නැහැ.